දරුවන් උස් මහත්ව හොඳින් ජීවත් වීම පිළිබඳව දෙමව්පියන් තුල කිසිදු අහිතක් ඇති නොවන්නේ සැබෑ ආදරය තවමත් දෙමව්පියන් තුල තිබෙන නිසාමය. එය තේරුම්ගත් දූ දරුවන් කොතෙක් වෙද්දැයි වැඩිහිටි නිවසක ඇවිද යද්දී නොසිතෙනවා නොවේ. දෙමව්පියන්ට නොසලකා හැරීම ගැන රටේ නීති පද්ධතියේද සඳහන් නැත. වර්තමානයේදී තිබෙන ආර්ථික ප්‍රවණතාවයන්ව දෙමව්පිය දූදරු සම්බන්ධයන් දෙදරා යාමට හේතුවක් නොවන අතර එය හා සමානවම පෙර සිට පැවතෙන නැන්දම්මා ලේලි හබයද ඇතැම් අවස්ථාවල මෙයට බලපාන බවත් පෙනී යයි. එහෙත් වඩාත් සාධාරණීයව කල්පනා කර බැලුවහොත් එකිනෙක අතර පවතින අවබෝධ නැතිකම ආදරයේ අහිමිවීම වැනි බාහිර සාධකයන්ද මෙයට බලපාන බව පෙනී යයි. මගේ දුවක් ඉන්නෝ මම පොඩි කාලේ අම්මාගෙන් හදාගත්තා. ඉතින් දැන් ඇවිල්ලා උරුමයක් වෙනවා. ආපු දවස්වල නම් ජීකල් ටිකක් ආවා තේරුව. දැන් එන්නෙම නෑ අවුරුදු දෙකකින් විතර ආවෙ නෑ මට හරි දුකයි මට මං තරව දැන් මාව හදිසිය නැරුණොත් මට එයා බලන්න බෑ නේද කියලා. වසංගතය වසන් කරන්නට නොව වනසා දමන්නට ඩෙංගු මාරාන්තිකයි. ඇතැම් අවස්ථාවල දරුවන් දෙමව්පියන්ට සැලකීම යනු හුදෙක් මුදල් සහ අවශ්‍ය දේ පමණක් ලබා දීමයයි සිටීමට තරම්ම අනුවණ වී තිබේ. සත්‍ය වශයෙන්ම දරුවන්ගෙන් අවශ්‍ය වන්නේ ආදරය සහ රැකවරණය බව වැඩිහිටි නිවාසවල සිටින දෙමව්පියන් හා කතාබහ කිරීමේදී පෙනී යයි. සමහර දෙමව්පියන් දරුවන්ගේ ආදරය රැකවරණය අහිමිවීම නිසාම දසමසක් කුස දරා මෙලොවට බිහි කළ දරුවාගේ ආදරය, අනේක දැඩි දුක් විඳ හදා දැඩි කළ දරුවාගේ රැකවරණය නැවත ලබා ගැනීම උදෙසා ආදරණීය දෙමව්පියන්ට නීතිමය පිළිසරණ පවා ඉල්ලීමට සිදුව තිබේ. මෙයින් ඔප්පු වන්නේ යහපත් සමාජයක් ප්‍රාර්ථනා කළද යහගුණදම් කෙමෙන් සමාජයෙන් අගතියට යන බවක් නොවන්නේද? සැබවින්ම තමන් මෙලොවට බිහි කළ දෙමව්පියන් නොසලකා හැරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් තමන්ම බව වටහා ගැනීම අතිශය වැදගත්ය. බෞද්ධ හෝ කවරාකාර ආගමික ශ්‍රාස්ත්‍රවරයෙක් සිය දහමින් කියා දෙන්නේ දෙමව්පියන් රැකබලා ගැනීම කවර මනුස්ස ගුණදහමක් කියාද යන්නයි. මනුස්ස ආත්මයක් ලද සියලු මිනිසුන්ට පොදු ධර්මතාවයකි. ඒත් ඒ පිළිබඳව වඩාත් හොඳ කතිකාවක් සමාජය තුළ ඇති වූවා නම් මීට වඩා හොඳයයි වැඩිහිටි නිවාස තුළ ඇවිද යන්නෙකුට සිතෙනු ඇත. උත්පත්තියක් ලබා මිනිසෙක්ව වැඩෙන සියල්ලන්ම ජීවිතයේ කවර හෝ අවස්ථාවක පවුලක් වටා ගොනුව වගකීමක් දරන්නට සිදුවනු ඇත. ඒ වගකීම ඔබේම දෙමව්පියන් ඔබ උදෙසා දැරූ වගකීම හා සමානය. ඔබ අද දින ඔබේ දෙමව්පියන් ගැන සිතන අන්දමටම ඔබේ දරුවන් ඔබ ගැන සිතුවහොත් කවරාකාර තත්ත්වයක් උදා වේවිද ඒ දිනට?
යලිත් වතාවක් ඔබට අත්හැරුණු දෙමව්පියන් පිළිබඳ නැවත සිතන්න. ඒ සිතුවිලි ඔබට ආදරයේ පිරුණු යහපත් ජීවිතයකට මඟ පාදනු ඇත.